ලට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා මේ කමිටුව සහාය වෙන්නට ඔබතුමාලගේ ප්‍රධාන නිර්දේශ ආදිය පිළිබඳව යමක් අපිට අපිව දැනුවත් කිරීමේ 21 වෙනි දින සිදු අතපසු වීම එහෙම කොච්චි කඩේ පිපිරීමට සම්බන්ධ පොලිස් ස්ථානය වෙරළබඩ පොලිසිය. වෙරළබඩ පොලිසියට පොලිස්පතිතුමාගේ අර FNA කියලා සටහනක් තිබුණා. ඒ FNA සටහනෙන් පස්සේ කොහොම හරි කොළඹ දිසාව බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යම්කිසි ලිපියක් සකස් කරා. නමුත් ඒ ලිපිය වෙරළබඩ පොලිසියට හම්බුනේ 21 වෙනිදා හවස 4ට. කියන්නේ සිද්ධිය සිවිලා ඉවරයි. ඒ සිද්ධිය වෙච්ච තැන ඉඳලා තමයි කොච්චිකඩේ ස්ථානාධිපති පොලිසියට ගිහිල්ලා ඒක බලන්නේ. එතකොටයි මේ දැනුම එයාට අර ආපු ලියුම එන්නේ. ඉතින් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අපි නිර්දේශ කර දැක්කා අතුපසු වීම. එතකොට ඒ වැනි දෙයක් කටාන පොලිස් ස්ථානයේ සිදු වෙලාම නැහැ. කටාන පොලිසිය ස්ථානාධිපතිවරයාට ඒ සටහනක් ලැබෙනවා අප්‍රේල් 13 වෙනිදා. ඔහු ඒක ඔහුගේ සතිපතා පන්තියට ගන්න පොතක අලවලා තියෙනවා අප්‍රේල් මාස 20 වෙනිදා වෙනකම්. ඔහු 20 වෙනිදා තමයි ඒක සාකච්ඡා කරා කියලා කියන්නේ. ඒකම අපි බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපි නිර්දේශයන් කරා පනතකින් එය ස්ථාපිත කළ යුතු බවත් ඒකම ඊට වඩා වගකිය යුතු ආකාරයකට බුද්ධි අංශ ක්‍රියා කළ යුතු බව අපි නිර්දේශ කළා. ඒකම අපි මුස්ලිම් ආගමික අමාත්‍යාංශයේ නිලධාරීන් අපිගේ සාක්ෂි අපි විමසුවා. එතකොට ඔය මද්රසා පාසල් සම්බන්ධ වර්ධනය සහ ඒවැනි දේවල් සම්බන්ධයෙන් අපි නිර්දේශයන් අපි නිර්දේශ කරා. ඒකම ආගමික ස්ථාන පිහිටුවීමත් ඒකම ආගමික කටයුතු එක් අමාත්‍යාංශයක් යටතේ සියලුම ආගමික කටයුතු කළ යුතු බවට අපිට සාක්ෂිවලදී පෙනුණා. එවැනි නිර්දේශයන් අපි ඉදිරිපත් කරා. ඔය එකම සහජීවනය ආගම් අතර ජාතීන් අතර ඇතිවෙච්ච සහජීවනයේ ගොඩනැගීම සඳහා රජය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අපි නිර්දේශන ඉදිරිපත් කළා. ජාති බුද්ධි ප්‍රධානි එතුමා හරහා මේ නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකේ සාකච්ඡා වීමත් සාකච්ඡා නොවීමත් පිළිබඳව මතභේදාත්මක ප්‍රශ්න කිහිපයක් ඔබතුමන්ලත් ඒක අහලා ඇති. ඒත් එක්කම දැන් ඔබතුමාට පුළුවන්කම ලැබුණාද මේ පද්ධතිය පිළිබඳව මේකේ සම්බන්ධීකරණය පිළිබඳව යම් නිර්දේශ ඉදිරිපත් කරන්න? අපි මුලින් සඳහන් කරපු විදිහට මේ බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කියලා අපි මාතෘකාවම විදිහට තිබුණේ. එතෙන්දී අපි සඳහන් කරේ දැන් මේ බුද්ධි අංශ ගණනාවක් තියෙනවා මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන. එතකොට මේ අංශ ගණනාවක් නැත්නම් ආයතන ගණනාවක් විදිහට ක්‍රියාත්මක වීමේදී මේවා සම්බන්ධීකරණයේ අඩුපාඩු පවතින බව දුර්වලතා පවතින බව අපිට පෙනී ගියා. ඒක නිසා තමයි අපි යෝජනා කරේ මේ සියලු අංශ වෙනුවට එක ජාතික ආරක්ෂාවට අදාළ ශක්තිමත් බුද්ධි අංශයක් පනතකින්. දැනට තියෙන බුද්ධි අංශවලට නීතිමය ආවරණයක් නැහැ. ඒ නිසා නීතිමය රැකවරණය සහිත පනතකින් ශක්තිමත් බුද්ධි අංශයක් අපේ රට තුළ ස්ථාපිත කර යුතුයි. ඒකෙදි ලැබෙන බුද්ධි තොරතුරු ලබා ගැනීම සහ බෙදා හැරීම සහය බුද්ධි අංශවල කටයුතු කරන නිලධාරීන්ගේ ඒ අයට අවශ්‍ය ආරක්ෂාව ආවරණය. මෙන්න මේ කියන කාරණා සියලු දේවල් ආවරණය වන විදිහට බුද්ධි අංශ ප්‍රතිසංවිධානය විය යුතු කියන එක තමයි අපි ඒ බුද්ධි අංශ පිළිබඳ ප්‍රතිසංවිධානය කියන නිර්දේශය යටතේ අපි ඉදිරිපත් කළේ කියන එකයි මට මතක වුණා.